මුලින්ම ස්තන ටෙක් මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු PIR sensor. අද අපි PIR motion sensor circuit එකක් හදන්නේ කොහොමද කියලා කතා කරමු. ඔයාලා දන්නවා ඇති කවුරු හරි එනකොට light එකක් පත් වෙන පොඩි circuit එකක් තියෙන වෙලඳපොලේ. අපි මේක කොහොමද හදාගන්නේ? ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා කතා කරන්න යන්නේ. මුලින්ම වෙනදා වගේ අපි ඩයග්‍රෑම් එක ඇඳගමු. ඒක මුලින්ම මම පාවිච්චි කරනවා 12 volt අරගෙන එතනින් 5 volt එකකින් අඩු කරන්න දානවා 78.5 කියන උපාංගය IC එක. ඒක මැද පින් එක, පළවෙනි පින් එක ඉන්පුට් ඒකට අපි 12ක් හරි 5ට වැඩි ප්‍රමාණයක් දෙන්න ඕන වෝල්ටේජ් එක. අවුට් එක එන්නේ අන්තිම පින් එකෙන් තුන්වෙනි පින් එකෙන්. මැද පින් එක ග්‍රවුන්ඩ් එක යනවා. ඊට පස්සේ PIR sensor circuit එක මේ විදිහට ඇඳගමු. මම නිකන් normal අඳිනවා එක. ඒකේ පළවෙනි පින් එක VSS. ඒකට අපි 5 volt දෙන්න ඕන. දෙවෙනි එක අවුට් එක. තුන්වෙනි එක තමයි ග්‍රවුන්ඩ් එක. මේක පළවෙනි පින් එක VSS එක 5 volt වලට අපි එකයි කරනවා. තුන්වෙනි පින් එක ග්‍රවුන්ඩ්. සෙන්සර් එකට අපි ගන්න මොකක් හරි මෝෂන් එකක් කවර් යාවත් අපි ගිමු. ඒකේ මැද පින් එකෙන් අවුට් වෙනවා සිග්නල් එකක්. ඒක අපි රෙජිස්ටර් එක කරහා රෙජිස්ටර් එක කියන්නේ අපි 1K රෙජිස්ටර් එකක් කරහා ට්‍රාන්සිස්ටර් එකට ජම්ප් කරනවා. ඒක ස්විච් එක කරගන්න අපි ඒකට පාවිච්චි කරමු 118.15. දෙවෙනි එක කලෙක්ටර් එක. තුන්වෙනි එක තමයි බේස් එක. තුන්වෙනි පින් එකට අපි දෙන්න ඕන රෙජිස්ටර් ඉතුරු අග්‍රේ. පළවෙනි පින් එක ග්‍රවුන්ඩ්. අපි මැද පින් එක, ඒ කියන්නේ කලෙක්ටරේ ගෙනියනවා රිලේ එකකට. රිලේ එකේ අපි දාලා ගන්නවා අග්‍ර පහක් තියෙනවා. එක පැත්තක තුනක් වගේ පේන තියෙනවා, අනිත් පැත්තේ දෙකයි තියෙන්නේ. මේ තියෙන්නේ රිලේ. ඔයාලට මම පෙන්නන්න මේ දැන් ඒ රිලේ කියන උපාංගේ. එක පෙත්තක දෙකක් තියෙනවා, පින් අනිත් පිට තුනක් තියෙනවා. මේ තුනක් තියෙන පෙත් තමයි තුනක් තියෙන පෙත්තෙන් ඒ දෙවෙනි පින් දෙපැත්තේ පින් දෙක තමයි අපි හයි කරන්නේ. එක පෙත්තක් 5 volt ගෙනියනවා ඒකට. ඒකට ඒකට අපි රෙක්ටිෆයර් එකක් යොදා ගන්න ඕන. 5 volt පෙත්තට එක රෙක්ටිෆයර් එක දාන පෙත්ත අනිත් පෙත්තට රින. ඊළඟට අපි ඒ ලෝඩ් කරන බල්බ් එක මොකක් හරි බල්බ් එකක් හරි උපකරණයක් හරි ඒකේ එක පෙත්තක් අර පින් දෙකක් තියෙන පෙත් එකටයි කරන්න ඕන. ඒ විදිහට මැද පින් එක AC වයර් එක AC වලට දෙන්න ඕන. AC එකේ එක අග්‍රයකට මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට
12 volt හදා ගන්න විදිය තමයි මම මේ පෙන්වන්නේ. rectifier දෙයක් කරගන්න. මේ දෙක එකතු කළා. ධන එකට යන්න ඕන. මෙද ground එක තියෙන transformer එක කරගෙන ඒක හරි කස ගන්න පුළුවන් මම හිතන්නේ ඔයාලට. ඔයාලා ඒවා ඒ පෙත්ත මම දන්නව දන්නේ නැත්නම් ඔබ comment එකක් දැම්මත් comment නෑ මම ඒවට උත්තර දෙන්නම්. පැහැදිලි දැනක් තියෙනවා නම් වල මේ ඩයග්‍රෑම් එක හොඳට අධ්‍යයනය කරලා මේ සර්කිට් එක හදන්න. ඒ කියන්නේ අධ්‍යයනය කරනවා කියන්නේ අලුතෙන් එන කෙනෙක්ට නැත්තම් ඕන කෙනෙක් මේක දන්නවා ගොඩක් අය. මේක තමයි PIR sensor එක. ඒක අරගත්තොත් ඒක වෙනද පොලි ගන්න තියෙන පොඩි සර්කිට් එකක් වගේ. ඒකෙත් IC එකක් තියෙනවා. volume control දෙයක් තියෙනවා. preset දෙයක් තියෙනවා. එකකින් අපි අර motion එක වැටෙන දුර ප්‍රමාණය වෙනස් කරගන්න. අනිත් එක තමයි අර bulb එක දානවා නම් bulb එක පත් වෙන කාලේ අඩු වැඩි කරගන්න පුළුවන් එකකින්. ඒකෙත් පොඩි chip එකක් තියෙනවා current එක අඩු කරලා දෙන. අනිත් පෙත්ත බැලුවොත් ඒක පිටපස්සේ ඒකේ තියෙන VCC pin එක මුලින්ම තියෙනවා මැද අවුට් එක ග්‍රවුන්ඩ් එක තියෙන අන්තිමටම VCC අවුට් එක ග්‍රවුන්ඩ් එක ප්‍රධාන දේ ඒකෙත් මැද පීටල තියෙන්නේ සෙන්සර් එක තියෙනවා මැදින් කලට පේන්න තියෙනවා සුදු පාටට මේක මේ කවර් කරලා තියෙන මේ වල පේනවා එකෙත් IC එකක් තියෙනවා මේක මම හිතන්නේ පිටුකුටුවෙන් ගන්න පුළුවන් 180කට වගේ L78.5 යොදා ගන්නවා ඒකේ පළවෙනි පින් එකට අපි තමයි ඉන් කරන්නේ කරන්ට් එක මැද ග්‍රවුන්ඩ් එක අන්තිම පින් එකෙන් අපි අවුට් කරනවා 5V අවුට් වෙනවා අන්තිම පින් එකෙන් ඒක දා ගන්නවා ඊළඟට යොදා ගන්නවා ට්‍රාන්සිස්ටර් එක ඒකේ 18.15 ගත්තත් කමක් නැහැ ඒක එච්චර
පළවෙනි පින් එක VCC පළවෙනි පින් එක VCC දෙවෙනි එක අවුට් එක තුන්වෙනි එක ග්‍රවුන්ඩ් regulatory fasten සර්කිට් එක හදාගෙන ඉවරයි මූලික වැඩ ටික මෙන්න මෙතන තමයි පොඩ්ඩක් පරිස්සමෙන් පාස් කරනවා මැද පින් එක ඔය තුනක් තියෙන පෙත්තේ මැද පින් එකයි අනිත් පින් දෙකත් එක්ක අපි චෙක් කරලා බලන්න ඕන ෂෝට් වෙලා තියෙන මෙතන අන්නේ ෂෝට් එක ඒ පෙතනේ අනිත් පෙතේ පාවිච්චි කරන්නේ අන්නේ පෙතේ තමයි පාවිච්චි කරන්නේ කරන්ට් එකේ එක පෙත්ත කරන්ට් ලයින් එකේ ඒ කියන්නේ AC අර ඔය බල්බ් එක සර්කිට් එක බල්බ් එක පාව මේ වයර් කරන හැටි මම කිව්වා අන්නේ ස්විච් එක ස්විච් වෙනවා ඒක පත් වෙනකොට මේ වයර් දෙකෙන් එකක් එන්න ඕන මෙතනට ඒ කියන්නේ AC එකේ එක වයර් එකක් එතනටත් බල්බ් එකෙන් එන බල්බ් එකෙන් එන අනිත් එක ඒකෙතන්ට අනිත් මෙන්න මෙතනට පාස් කරන්න ඕන ඊට පස්සේ මේ දෙකක් එකතු වෙලා තියෙන එක ටේප් එකක් ගහන්න මෙන්න මෙතන පරිස්සමින් කරන්න ඔයාලා සර්කිට් එක වැඩ කරන්නේ කොහොමද කියලා